හිසකෙස් කැඩෙන, ගැලවෙන, අකලට සුදුවෙන හා වර්ධන වේගයේ අඩුවෙන ප්‍රශ්න හැමෝටම තියෙනවා. මේ ගැටලු ඔක්කොටම විසඳුමක් අරගන්න පුළුවන් හෙයා ඔයිල් එකක් ගෙදරදිම හදාගන්න විදිය ගැන ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබුණා. අද අපි කියලා දෙන තෙල් සත්කාරයට අරගන්න ඖෂධ වර්ගවල එකතුවෙන් මේ හිසකෙස්වල තියෙන ඔක්කොම ගැටලු නැති කරගෙන දිගු නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න ඔයාට පුළුවන් වෙනවා. මේ හෙයා ඔයිල් එක ඔයාගේ අතින්ම හදලා ආලේප කරන්න පුළුවන් නිසා ඉතා විශ්වාසයෙන් යුතුව භාවිතා කරන්නත් පුළුවන්. එහෙනම් මෙන්න කොණ්ඩේ දිගට වවා ගන්න තියෙන හොඳම තෙල් වට්ටෝරුවක්. මේ තෙල් මිශ්‍රණය හදා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය 100%ක්ම ස්වභාවික අලිගැට පේර තෙල්, ස්වභාවික සුදු පොල් තෙල්, extra virgin olive තෙල්. මේ වගේ වීදුරු බෝතලයක් අරගෙන අලිගැට පේර තෙල් මේසෙදි තුනක් දාගන්න. ඊට පස්සේ ඔලිව් තෙල් වලුත් මේසෙදි තුනක් එකතු කරගන්න. අන්තිමට ස්වභාවික සුදු පොල් තෙල් මිලිලීටර් 50ක් එකතු කරගන්න. ඔයාට මේ තෙල් වට්ටෝරුව හදාගන්න අවශ්‍ය 100%ක්ම ස්වභාවික අලිගැට පේර තෙල්, extra virgin olive තෙල් සහ ස්වභාවික සුදු පොල් තෙල් ගෙදරටම ගෙන්ව ගන්න මේ අංකවලට කතා කරන්න. ऑनलाइन ऑर्डर करना नाम menstore.lk के वेब बड़े वेब तक विसेन्न बोतले पीएन होंदिन वहाला बोतले पीएन होंदिन वहाला तेल वर्ग तुन होंदर मिश्र वेन कल में विदियर सोलवा गन्न हदागत में तेल मिश्रने या मास हयाक पामन कामर उष्णत्वे दिया गेन පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඔයා මේ තෙල් පාවිච්චි කරන්න අරගන්න විට තෙල් හැන්දක් පමණ අරගෙන රත් කරලා හිසකෙස් මුල සිට අගට වන තෙක් ආලේප කරගන්න. මම මේ හදපු තෙල් මිශ්‍රණය හරිම සුවඳයි. කිසිම අපහසුතාවයක් නැතුව හිසකෙස්වල ආලේප කරගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේන් ලැබෙන ප්‍රතිඵලත් හරිම විශ්මජනකයි. හිසකෙස් කැඩෙන, ගැලවෙන ප්‍රශ්න නැති කරගෙන හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරගන්නත්, වර්ධන වේගයේ දෙගුණ තෙගුණ කරගන්නත් මේ තෙල් සත්කාරයෙන් පුළුවන්. මමත් නිතරම හිසකෙස් වලට පාවිච්චි කරන තෙල් වට්ටෝරුවක් ගැන තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මම කොණ්ඩේ වවා ගන්න පාවිච්චි කරන මේ තෙල් වට්ටෝරුව ඔයත් අදම හදලා පාවිච්චි කරන්න පටන් ගන්න. මේ තෙල් සත්කාරයේ පාවිච්චි කළාට පස්සේ ලැබුණු ප්‍රතිඵලය කමෙන්ට් එකකින් අනිවාර්යයෙන්ම මට කියන්න. ඔයාගේ අහලවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන එනකල් ඔයාලට සුබම සුබ දවසක්.